මේ සැරේ ඇයි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැත්තේ? ඔව් මේ මං ජනාධිපතිවරණයට දිස්ත්‍රික්කයේම හැදුවා. මම විවසායකේ. මට අවශ්‍ය වෙලා තියෙන මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන කොට ශ්‍රී ලංකාව ගොඩනැගීම තමයි මගේ අදිස්ථානයේ තියෙන්නේ. අපි පෙරදුණු පක්ෂයක ඉඳගෙන ශ්‍රී ලංකාව ගොඩ ගැනීමේ වැඩපිළිවෙල කරන්න අමාරුයි කියලා මට හිතුණා. ඒක හින්දාද නැත්නම් පරදින බව දන්න හින්දාද මැතිවරණ ඉදිරිපත් වෙන්නේ? නෑ ඇත්ත වශයෙන්ම මම හිතාගෙන හිටියේ දිනයි කියලා. දිනනවට පරදිනවට වඩා හොඳයි දැන් තියෙන පාලක පක්ෂයට රට හදන්න ඉඩ දීලා අපේ උපරිම සහය ලැබලා දෙන එක ඒ පක්ෂයට. ජනාධිපතිවරණ ප්‍රතිඵලය ඔබ දකින්නේ කොහොමද? ඔව් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලින් මැතිවරණයට වඩා ඉතාමත් ඉහළ මට්ටමකට ආවා. ඇයි මේ සමගී ජන බලවේගයේ ඉඳගෙන මේ සැරේ ඡන්ද ඉල්ලන්නේත් නැතුව රජයට සහාය දක්වනවා කියලා කියන්නේ? මේක අර සාම්ප්‍රදායිකව බොහෝ පිරිසක් මේ දවස්වල කියන දෙයක්. මම පිටරට ඉඳගෙන ශ්‍රී ලංකාව දිහා බලන ශ්‍රී ලාංකිකයෙක්. පක්ෂ පාට ආගම් කිසිම දෙයක් මට අදාළ නැහැ. මට අවශ්‍ය මේ රට හැදීමේ ව්‍යායාමයට මොන පක්ෂයද මොන නායකයාද උදව් කරන්නේ ඔහුගේ ශක්තිය වැඩි දියුණු කරන්න. ඔබ වගේ කෙනෙක්ට දේශපාලනය කරන්න නැතුව සමාජයට වැඩක් කරන්න බැයිද? අත්ත වශයෙන්ම මම සමාජයට විශාල වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. මොනවද කරලා තියෙන්නේ? ස්වේච්ඡා වැඩසටහන් තනි ශක්තියෙන් වැඩ කරලා තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතුළු ශ්‍රී ලංකාවට. ඔබ හිතනවාද සමගි ජන බලවේගයේ ඔබෙන් වැඩක් ගත්තා කියලා? සමගි ජන බලවේගයට වැඩක් ගන්න අවස්ථාවක් උදා වුණේ නැහැ. මේ රට දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම විදේශ ව්‍යවසායකව මේ රටට ගේන්න ඕන. ආයෝජන එන්න ඕන. අපි දැනටත් ඉන්නේ අපනයන ආර්ථිකයක නෙමෙයි ආනයන ආර්ථිකයක. ඒක නිසා මේ අපනයන ආර්ථිකය සහ ආනයන ආර්ථිකය අතර බැලන්ස් එක විසම නොවෙන්න වෙනවා. මගේ ශක්තිය තියෙනවා, මගේ දැනුම තියෙනවා, මගේ පළපුරුද්ද තියෙනවා. ශ්‍රී ලංකාවට ඒ සම්පත් එකතු කළා ආයෝජන ගෙනල්ලා මේ රට දියුණු කරන්න මම ඇත්තටම කැමැත්තෙන් ඉන්නේ.